කොළු ආනයනය කරන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ වියලි ඉඟුරු කිලෝග්‍රෑම් 2474ක්, උඳු කිලෝග්‍රෑම් 2465ක් සහ තල්සූ කිරි කිලෝග්‍රෑම් 248ක් රේගු නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ඔරුගොඩවත්තේ RCT බහලුම් මංගනය තුල පිහිටි රේගු බහලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදු කළ විශේෂ පරීක්ෂාවකදී සැකසිත බහලුමක මෙම අමද්‍රව්‍ය තුකේ සූක්ෂම සංකපාතිබියදී සොයාගැනුණා. පොළොන්නරුව ඇල්හැර බකමූණ ගඟේ ආයේ ලුණු ගොවින් සියස්වන වලට නිසිමිලක් නොමැතිවීමෙන් ගැටලු රසකට මුහුණ දී සිටිනවා. නිකම් මේක ගොවිය රවටන් වගේ බොරුවට 140 බද්දක් දාලා මේ ලුණු අස්වනු නෙලන අතර මැද නෙමෙයි මේ බද්ද ගහන්නුනේ. එමනම් මේ මාසෙක හැමාර දෙකකට කලින් මේ බද්ද පැනෙවුණා නම් අද වෙනකොට ගොවියට හොඳ සාධාරණ මිලක් ලැබිලා. අපේ ලුණු වලට මිලක් නැහැ. රුපියල් 75ට 80ට ලුණු ටික දුන්නාම යන එනවන් නැහැ අපිට. හුස්මට හුස්මක් මනුෂ්‍යත්වයේ අත්වැල මතින් මිහිමවට පෙර ලක්ෂයක් දායාද කරන පරිසරික සත්කාරය කුසල්ලරණ ශ්‍රී ලංකා යුද හමුදාවේ එකමුතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරන අතර වැඩසටහනේ සමාරම්භක උත්සවය අනුරාධපුර නුවර වැවුතාවුල්ලේදී අද පැවැතුණා. උතුරුමැද පළාතේ රුක්රෝපණ වැඩසටහන් කීපයකට අපේ නායකත්වය ලබා දීලා තියෙනවා. ඉදිරියට මේ උස්මට උස්මක් කියන තේමාව යටතේ මේ ස්වාමින් වහන්සේ රැගෙන යන මේ වැඩසටහනට අපේ නායකත්වය අපි ලබා දෙනවා පරිසර සංවිධානයක් හැටියට.